2022 මැයි 9 වෙනිදා සාමකාමී අරගලකරුවන්ට එල්ල කර ප්‍රහාරයට සම්බන්ධ වූ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව අසමත් වීම. ලී සහ යකඩ පොළු වලින් සන්නද්ධව කඩා වැදුණු ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මුදාහල මැරයන් විසින් අර්ලියගහ මන්දිරයේ ඉදිරිපිට සහ ගෝඨාගම රැස්ව සිටි සාමකාමී අරගලකරුවන්ට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේ 2022 මැයි 9 වෙනිදායි. එදා සිට අද වෙනතෙක් දින 8ක් ගෙවී ගොස් ඇත. ප්‍රහාරය පිළිබඳ වීඩියෝ දර්ශන ඇතුළු තවත් පැහැදිලි සාක්ෂි ඕනතරම් තිබියදී ඊට සම්බන්ධ වූ කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවටගෙන නීති ඉදිරියට පමුණුවා නැත. මේ මැරයන් අර්ලියගහ මන්දිරයට කැඳවාගත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු කැබිනට් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන් කීප දෙනෙකුම ඔවුන් ඉදිරියේ කතා පැවැත්වූ බවත් ඉන් අනතුරුව අරගල භූමියට පහර දෙන්නට යැයි ඔවුන් උසිගන්වා පාරට පිටත් කරේ වූ බවත් මේ වන විට සක්සුදත්සේ පැහැදිලිය. සාමකාමී අරගලකරුවන් වෙත එල්ල කර මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසු රටේ සාමය බිඳ වැටුණු අතර දින ගණනාවක් යනතුරු රට පුරා විවිධ තැන්වල චණ්ඩක්‍රියා රැසක් වාර්තා විය. වාර්තා වී ඇති ආකාරයට 8 දෙනෙකු මිය ගොස් ඇති අතර 230කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කරන්නට සිදු වී ඇත. වාහන 88කට බරපතල හානි සිදු වී ඇත. නිවාස 100කට වැඩි සංඛ්‍යාවක් ගිනි තැබිණි. නිවෙස් සහ සාප්පු කීපයක් මංකොල්ල කණු ලැබ ඇත. මේ ප්‍රහාරයේ බරපතලකම හමුවේ මැයි 12 වෙනිදා. කොළඹ කොටුව මහේස්ත්‍රාත්තු සාවිය විසින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තවත් 14 දෙනෙකුට රටින් පිටවීම තහනම් කරන නියෝග පැනවීය. මේ අපරාධය සහ කුමන්ත්‍රණයට සම්බන්ධ වූ සියලුම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා උසාවියේදී කියා සිටි බවද වාර්තා වේ. අද වනතුරුත් ප්‍රචණ්ඩත්වය ඇවිලීම සම්බන්ධයෙන් වග කිව යුතු යැයි සැකකරන මේ 17 දෙනාගෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් කර නැත. ඒ අවස්ථාවේ ප්‍රහාරයක් වැළැක්වීම සඳහා අවශ්‍ය සම්පත් අතැතිව එම ස්ථානවල සිටි. නමුත් ප්‍රහාරයට ගොදුරු වූ සාමකාමී අරගලකරුවන්ව ආරක්ෂා කරන්නට ඉදිරිපත් නොවී නීතියෙන් තමන් වෙත පැවරී ඇති වගකීම් පැහැර හැරි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැත. මහේස්ත්‍රාත්තු සාවියේදී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුල්රත්න කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මැර කණ්ඩායමේ කෙනෙකු හිටපු රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමග එදින කතාබහ කරමින් සිටි බවයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ දුරය හොබවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් මේ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් බරපතල ලෙස වගකිව යුතුය. ඔහු මහජන ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යයි කියා මැයි 6 වෙනිදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබිනි. ඔහුම තමන් වෙත පවරාගත් අතිවිශේෂ හදිසි නීති බලතල පාවිච්චි කොට අර්ලියගහ මන්දිරය සහ ගෝල්ෆේසි සිටි සිවිල් වැසියන්ව ප්‍රහාරයෙන් ආරක්ෂා කරන්නට අසමත් වීම යන කාරණය මතම පමණක් වූ ඔහු වහා ඉල්ලා අස්විය යුතුයයි අපි කියා සිටිමු. මැයි 12 වෙනිදා ගෝඨාභය ජනාධිපති පාර්ලිමේන්තුව තුළ තමන්ගේ පක්ෂය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන රනිල් වික්‍රමසිංහව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස රටේ අගමැති ලෙස පත් කරන ලදී. මැයි 9 වෙනිදා ප්‍රහාරයට වග කිව යුතු පිරිස් අත්අඩංගුවට ගැනීමට දවස් 5ක්ම තිස්සේ මේ නව අගමැතිවරයා කිසිවක්ම කර නැත. කරුණු එසේ තිබියදී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ අයයි චෝදනා නගමින් පොලිසිය පුරවැසියන් 400කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. යමක් සිදුවීමට හේතුව කුමක්ද, ඒ සිදුවීමෙන් ඇති වූ ප්‍රතිඵලය කුමක්ද යන්න සම්පූර්ණයෙන් වටහා ගැනීම සඳහා අපරාධය විමර්ශනය කළ යුත්තේ, නීතිමය පියවර ගත යුත්තේ ඒවා සිදු වූ අනුපිළිවෙලටය.
පොලිසිය ආණ්ඩුව විරෝධී අර්ගලවලට සම්බන්ධ වූ පුරවැසියන්ව පමණක් අත්අඩංගුවට ගැනීම අපි තරයේ හෙලා දකින අතර ඒ එසේ කිරීම පිටුපස ඇති අරමුණ කුමක්දැයි ප්‍රශ්න කර සිටිමු. ජන අර්ගලයේ කලාකරුවන් හැටියට අපි මහත් අවධානයෙන් යුතුව මෙසේ කියා සිටිමු. මේ නින්දිත ප්‍රහාරය සංවිධානය කළ මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ආණ්ඩුවේ සාමාජිකයන් සියලු දෙනා වහා අත්අඩංගුවට ගත යුතුය. සාමාන්‍ය ජනයාට එරෙහිව මැර ප්‍රහාරයක් එල්ල වෙද්දී එය වැළැක්වීමට පොලිසිය ඉදිරිපත් නොවීම පිළිබඳව වහාම විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. නීතිය සියලු දෙනාටම සමානව ක්‍රියාත්මක කළ යුතු අතර සිදුවූ අනුපිළිවෙලින් පරීක්ෂණ පැවැත්විය යුතුයි. ක්‍රියාවෙන් හෝ කිසිවක් නොකර සිටීමෙන් මේ ප්‍රචණ්ඩත්වයට දායක වූ ආණ්ඩුවේ හෝ රාජ්‍ය සේවයේ තනතුරු උසුලන ඕනෑම කෙනෙක් තමන් වෙත එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ප්‍රහාර එල්ල කළ සාමාන්‍ය පුරවැසියන්ට වඩා බරපතල වරදකරුවන් වන බව අපි කියා සිටිමු. මන්ද ඔවුන්නේ අපරාධය කරන්නේ අධිකාරීත්වය වගකීම් සහ බලය සහිත තනතුරු දරමින් බැවිනි. ජනාධිපති, අගමැති සහ පාර්ලිමේන්තුව මේ ප්‍රහාර මෙහෙවූ සහ දියත් කළ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන නීතියේ ඉදිරියට පැමිණවීම අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයක් ලෙස සලකා කටයුතු කළ යුතුය. මේසා දරුණු ජාතික අර්බුදයක් හමුවේ ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකර සිටින ජනාධිපති, අගමැති සහ පාර්ලිමේන්තු නියෝජිතයන්ට තව දුරටත් තමන්ගේ තනතුරුවල රැඳී සිටින්නට ඇති සදාචාරාත්මක අයිතිය අපි අභියෝගයට ලක් කරමු.